පාලි මාමට කරදරද යන්න බලේ. එතුමා මම ගැනද කිව්වේ වෙන කෙනෙක් ගැනද කියලා එතුමාගෙන් තමයි අහන්නේ. අධි ආරක්ෂාව හැමදාටම සහතිකයි. හිරිල්ටන් නව්‍යකරණී චවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට පැමිණියා. නාමල් රාජපක්ෂ මහතා විද්‍යාලංකාර පිරිවෙනට පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද සමගින්. ඔහු විද්‍යාලංකාර පරිවිනාධිපති පූජ්‍ය වැලිමිටියාවේ ඥානරත්න නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. සබරගම විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කමරගමුවේ වජිර හිමියන් බැහැදුණු රාජපක්ෂ මහතා උන්වහන්සේගෙන්ද ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති කොහොමද ඉදිරි සැලසුම් ජනාධිපතිවරණේ සම්බන්ධයෙන් කොහොමද මුලින්මයි ජයග්‍රහණය? ඉති කාලයයි ඉන්නේ. ලංකා පුරාම බලපෑ යන්න බලාපොරොත්තු වෙනවා. මම ගිහලා ජනතාවම ගන්න. ජයග්‍රහණය ලබා ගන්න ජයග්‍රහණය කියලා. දිගින් දිගටම සෝදා පාළු වල යනව පොහට්ටුව මේ මේක රඳව ගන්න රඳිමින්නේ කොතනින්ද? නෑ පැහැදිලිවම පොහට්ටුව ශක්තිමත් වෙනවා. මොකද අපේ ගණදෙනුව තියෙන ගම්මට්ටමේ ජනතාව එක්ක. ඉතින් අපි අනිත් දේශපාලන පක්ෂ වගේ මැතිවරණ කාලදී වාසි ලබා ගන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. ඒක උතුරු තරුණ ජනතාව මා විශ්වාස කරනවා. මොකද මම එයාට ඇත්ත කියනවා. දැන් උනාට විපක්ෂෙන් කියනවා අපි සියලු බලතල දෙනවා කියලා. දැන් ඔබතුමාලා එහෙම දෙයක් කියන්නේ. ඉතින් මැතිවරණයක් කරනකොට කියන්න එපයි. ඡන්ද ගන්න. අපි කියන්නේ අපිට පුළුවන් දේ. බැරිදී අපි බැහැයි කියනවා. ඉතින් පැහැදිලිවම පොලිස් අයිඩම් බලතල දෙන්න බෑ. සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න බෑ. මීරට බෙදන්න බෑ. ඒ ඇත්ත කියලා උතුරු තරුණ ජනතාව සහ අනාගත පරම්පරාවට අපි යථාර්ථය පැහැදිලි කරනවා මිසක් මැතිවරණ කාලේදී වාසි ලබා ගන්න බුරු කියන එක මම හිතන්නේ හොඳ නැහැ. රජ ජනාධිපති නැවත ආරාධනා කළොත් ඔබතුමා සම්බන්ධ වෙනවද අවසම්මෝතේ හෝ? අපි දෙන්න දැන් මැතිවරණ දෙකනේ ඉන්නේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ